මෝහක්හයෝ නිප්හාන සමන්තා චක්කවාලේ සූුවතරා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තුූ සද්ග මොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදම්තා. දම්මත් සවන කාලෝ අයංබදම්තා. නමුතස්ස භගවතුූ අරහතුෝ සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතුූ අරහතුෝ සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතුූ අරහතුෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට, අපගේ නමස්කාරය වේවා පින්න්නත්නී. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙලා අපට වදාලේ තම තමන්ගේ සම්තානගත ජීවිතය තුළ මේ සාම්සාරික පැවැත්මට බරවෙච්ච තත්ත්වය වෙනස්කරගන්න කියලා. හැබයි තික වෙනස්කරගන්නවා කියනක ලේසි පහසු දෙයක් නෙමේ මොකද අපේ ඕනෑම දෙකට හුරුනාට පස්සේ ඒ හුරුව අත්හැර ගන්ටනං ඊට වඩ බොහොම ප්‍රබල ක්‍රම වේද ටිකක් අවශ්‍යයි ද සමහර අපේ ජීවිතය පුරුදු තියෙනවාන එතුටඒ පුරුදුවලින් අයිංවෙන එක ලේසි වැඩක් නෙමි ඇතුොට එහෙම පුරුද්දක් විදියට මේ ජීවිත පුරද ුවච දේවලින් පවාංවෙන කොච්චරමාරු දෙෙන් වධාරණයක්ක දින පිති මුක මද්‍රවියවලට ඇබැහ වෙනවා කියලා ොද ටහින්දල කර ඇැබැහි වෙන ඒ පුුද්දෙෙන් අයිංවෙන කොච්ච අමාරුයිද. ඒ වෙනුවෙන් මන්නත් තරන් දේවල් කරන්න වෙනවාද ඒ පුරද්දෙෙන් අයිංවෙන්ඩනම්. ඇතු ඒ පුරද්ධෙන් අයින්වෙන්ඩයා පලවිනීෙන් කරන්න ඕනේ යාටකේ තින හානිය තේරුම් ග්ඩිපාය ආනිය තරුම් අරගෙන එක්තරා වැඩපිළිවෙලක් තුළින් මේ ප්‍රශ්නය විසඳගන්න තැනට පෙළබන්න පුළුවන්. ැ අපි මේ විසන්ඩයන ප්‍රශ්න හෙම මේ අවරුදු දහයක්ප පහලව ඇතිවෙච ප්‍රශ්නයක් නම. අනාධිමත් කාලයක් තිස්සේම මතුවෙච්ච අරබුදයක් අනාධිමත් කාලයක් තිස්සේ මේ සාංසාරික අර්බු දෙයක් විසඳගණන්ඩ තමයි අපි මේ සූදානම් වෙන් තු සාංසාරිකෝම පුරදදුවෙච්ච දේල් වලින් අංවෙනක ලේසි වැඩන් නෙමි එකැන අවුරදු දහයක පහළවක ඇතුළට පුරුද්ධකින් අයින්වෙන කත් අමාරුුණං ඔච්චර සාංසාරික පුරදදුුවවෙච්ච දවල්ලින් අයිවැනික ලේසියක් නෙම ඉපදමින් මැමින් ආපු ගමනීදී පුරුද්ධ ඇති වුණේ කෙලෙස් ඇතිවෙන විදිහට කෙලෙස් හැඳෙන විදිහට කල්පනා කරන්න.යතුට හැමදාමත් අපි කල්පනා කළේ කෙලෙස් මතුවන විදිහට. කෙලෙස් ගොඩ නැගෙන විදිහට තමයි හැමදාමත් අපි කල්පනා කරලා තියෙන්නේ. එත මෙහෙම කල්පනා කරකර ආපු ගමන නිකෙලෙස්වීම සම්බන්ධෝ කතාවක් බෝම කාලෙකින් අහන්ඩ ලැබුණේ. කෙලෙස් හදාගන්න නැතුව නිකෙ ලෙස්වීම සම්බන්ධ සාකච්ඡාවක් කාලාන්තරයකින් අහන්ඩ ලැබෙන කතාවක් බොහෝම කාලිකින් අහන්ඩ ලැබෙන කතාවකට තමයි අපි මේ එකතු වෙන්නේ එතට මේක සාමාන්‍ය නෑ මේක බොහොම අසාමාන්‍යයයි එතකොට මේ අසාමාන්‍ය වැඩපිළි වෙළකට තමයි අප එකතු වෙන්නේ සාමාන්‍ය වැඩපිළි වෙල තමයි සංසාරය නිර්වාණයේච සම්බන්ධ වැඩපිළි අසාමාන්‍යයයි එක සාමාන්‍ය නෑ ඒදී අප සමහර දේවල් ගැන සාමාන්‍ය ලෝකයටට හුවෙන් නැති විදිහයට අපට කල්පනා කරන්න වෙනවා. එතු ඒක ගොඩාක් ලේසි වැඩක් නෙමේ. ඒක බොහොම අමාරුවයින් හදාගන්න ඕන තත්ත්වයක්. එතුො ඒ අමාරුවයින් හදාගන්න ඕන තත්ත්වය තුළ තමයි අපට අපගේ බුදුරජාණන් වහන්සේ ලස්සන වැඩපිළි වෙලක් පැහැදිලි කළේ. එ වැඩපිළි වෙල තමයි ආර්ය මාර්ගය කෙල අපි කතා කරනවා, පලවිනි අවස්ථාව සම්මාධිට්ටිය සම්මාධිට්ිය ඇසුරින් දේශනාවක් කරන්න හිිලාද මතක් කරලා තියෙනවා. සම්මාධිට්ටිය සම්බන්ධව දේශනාවක් කරන්න කියලායි අප මතක් කර අපට මාද මාතෘු කාවිදිීයට දේශනාවේ ලැබිලා තියෙන්නේ. පින්නත්නි මේ සම්මාධිට්ටිය නැතිකම නිසා තමයි පිණිබින්දුවක තරංවත් නිශ්චිතකමක් නැති ජීවිතයක් එකැනි පිණිබින්දුවක් තරන්වත් නිශ්චිත නැති ජීවිතයක් වෙනුවෙන් මහමුහද මුහදක් තරම් විතර පැතුම් පොදි බැඳගෙන යන්නේ සම්මාධිට්‍යියය නැතිකමට. වතුර බින්ඳුවක් තරංවත් පිබිඳුවක් තරන්වත් නිශ්චිත නැති අි නිශ්චිත දීවිතයක් වෙනුවෙන් ලංකාවේ ලෝකයේ මිනිස්සු මේ සත්තු ප්‍රජාවම ජීවිතය වෙනුවෙන් මහමුහුදක් තරම් පොදිබැඳගෙන පැතුම් ගොඩා ගොඩනගාගන යන්නේ වෙනමකක්වත් නිසා නෙමෙයි ගොඩාක් දෙනෙකුට සම්මාධිට්ටිය නැතිකම. සම්මාධිට්ටිය තිබුණ නං අපට මේ ජීවිතයේ බලාග නිද්දී අතහැරල දාලා හිනා වෙන්න පුළුවන්. සම්මාධිට්ටිය හැටියේ. සම්මාධිට්ටිය තිබුණම කවදාව දුක කනස්සල්ල ශෝකය වැලපීම හැඩීම සෝසුසුම් හෙලීප මොකක්වොත් ලෝකයේ මුණ ගැහෙන්නෑ. අනික සම්මාධිට්ටික ශ්‍රාවකය තේරුම්ගන්නව දත් ගැඹුර. සම්මාධදිටි උපදින්නේ කොතනද සමදිිට්ටි දියුණු වෙන්නේ කොතනද සමදිිටි කොතනි දිවර කර ගණ්ඩ ඕන මෙ මේටික ගැන තමයි අද අපි එක්තරා විදිහක සාකච්ඡාවකට එකතු වෙන්නේ මෙක ඉතාම ඔබට ප්‍රායෝගික ජීවිතයට ගොඩාක් වැදගත්වන ධර්ම කතාවක් පින්නත්නී මේ විදියට තේරුම් ගන්ඩ මකක්ද ඔබ හැම කෙනෙක්ම මෙන්න මේ විදියට තේරුම් ගත්තාම ප්‍රමාණවත් මේ විදියට යඔබෝ බේ ජීවිතය ගැන අවබෝධ කළ යුතු වන්නේ පින්නත්නී සම්මාධිට්ටිකත්වයට එකතුවන ශ්‍රාවකේ ගැඹුරින් තමන්ගේ ජීවිතයමයි විමසා බැලිය යුත්තේ එතුට තමන්ගේ ජීවිතය මයි ගැඹුරින් විමසා බලන්ඩ වශ්‍ය වන්නේ සම්මාධිට්ටයට ආවට පස්සේ හැමදාමත් එයාගේ හිත මැදහත් අපේ හිට මැදහත් නෑ හැමලාකුම අන්තගාමී තැනකට වැටෙනවා යන්තේකට වැටෙන්න්නේ අපිට සම්මාධටිය ැතිකමනිි සදැ බුද්ධකාල හිට මනුස්සෙක් පෙරබුද්ධ ශාසනයකයා එය තමයි බුදුරජනස ගන්ධ කුටිය හැදුවේ. එතන ගන්ද කුටිය හැදුවම ඒ ගන්ධකටිය හදලා ඔක්කොම ඉවර වෙලා මේ ඒ ගන්ධකටිය හදාපු මනුස්්‍යයත්ක මොකක්කරරි පොඩි ෝන්තරයකට එක මනුස්සෙක් මොකද කළේ එක්තරා අදිනක දැන් ඇත්තක තිබ පුංචි වචන හුවමාරුවක් නිසා ඹර තරගේ ගන්ධකුටිය හදාපු මනුස්සයාගේ සිටුවරයෙක්ඒයාගේ කුම්ඹුරට විතර තුන්වතාවක් ගිනිතිේල තරෙනු බොහො ප්‍රසිද්ධ කතාවක්ක තුන්වතාාවක් ගිනි තිබ්බත් මේ මනුස්යකි සැලීමක් ඇතිවෙලා නෑ කවද ගිනි තිබ්බේ කියලා හොයලවත් නෑ ඕනෑට වඩා එන් ගිනිතිලීවරන්නේ හොයලවත් නෑට අරමුෂ්‍යය බැලුව මේ කොහොමද මේ මනුස්සයගේ හිතර රිද්දන්නේ එයා බැලුව මේ සිටු මාලිගාව වැඩ වැඩර නුස්සෙකොට ිට්තුවල ඇැහුවා ඔය ගොලන් සිටුවරය මහ පුදුම හයිිය හිතාක් තියෙන මිනිහෙක්නී අච්චර කවද දෙ කෙන ගිතියලා දැ ගිනිති නුසේ මයි කියන්නේ ගිනිතියලවත් පොඩි ැලීමක් ඇැති උන්නන මංහිත නයාටයි කුම්රුවලට වඩා වටිනා මොනෝ හරි ඇති නේද කියලා ඇහවෝ එතුට යා කියනවා අප යෝ අපේ සිටඋතුමාට ඔය කුම්ඹුරුවතු පිටි ගොඩාක් වටිනායවා නෙමි සිටතුමාගේ හිතති ගොඩාක් මටිනා දෙයක් විදිට එයාගේ ඔලු වැඩ කරන්නේ භාගතුන් වහන්සේ වෙනුවෙන් හදාපු ගන්ධ කුටිය. එතුර මයාගේ ඔලුවට මේ මනුසයගේ ධර්මය තිබෙන එ ගධදකුටියයට තයි මොක්කරි වැඩක් කරන්න ඕෝන. භාග්‍යවතුන් වහන්සේ වැඩහින්නේ නැති වෙලාවක ගන්ධ කුටියට ගිනි තිබ්බා. මහා පවකාර මිනිහි. ගන්ධකුටියට ගිනි තිබ්බා. එ ගන්ධකුටියට ගිනිතියල ඉවර වුණහාම ගන්ද කුටිය ගිනි ගන්නකුට කීප දෙන කැවිල්ල කිවවා සිටතුමනින්න ගන්ද කුටියට කවුද ගිනි තියලා භාගතුහන්සගේ ගන්ධකුටටගින් මේ මනුස්්‍ය වැඩ ඔක්කු පාතරලදාලා ඒ සිටු මාලිගමෙන් පහල්ලට බැග නැවිල්ල දුවගෙන ගියා ගන්ද කුටේඟට තු වට ඉන්න එක නො සිටතුමනි කලබල වෙඩිපාට ඉන්නයික ඇයියා එයා කොඩා කැමැත්තිං හිට ගන්ද කුටියට ඔබතුමා කලබලවෙඩිපා තුමා නස්සල්ලට පත්තෙන් ටත්තපා තැම් එක ගිනි අරගෙනව එතකොටයා හරියට හයිෙන් හිනා වෙලා තියෙනවා. සමට වටන්න හිතන් ඇති මානසික වි්‍යාදිිකටවත් පත්වෙලක් දන්නේ මෙය ගොඩා කාසාෙන් හිටපු දේන විනාස වන එයා හිනා වෙලා කියනවා කවුරු හරි පින්වන්තයක් තතාගතයන් වහන්සෙ වෙනුවෙන් නැවත වතාවක් ගන්දකුටියක් පූජා කිරීමි කුසලේ හදල දීලා කෙක් කිසි මිියෙකු ගඳ කුටි එකක් කදන්න ලැබන්නේ මට දෙකක් කදා ගන්නඩ අවස්ථාව ලැවෙලා අන්න බලන්දර සම්මාධිට්ියය තියෙන කෙනාට පැටලින්ට හේතුව පේන්නේ එයා යාගේ ඇතුළින් දක්සතාවට ඉතැනක් හොයා ගන්නේ අද ගොඩා දෙනි පැටලින්නේ ලෝකයක්ත එක් සම්මාධීට්ටියය නැතිකමට ඊට පස්සේ දෙවැනි මතාවිත් ගන්ධකුටිය හැදවා ගන්ධකුටිය හදලා පින්වත්නී ගධකුටිය තතාගතයන් වහන්සට පූජා කරනු දවිශලා දානයක් ලැස්සිි කර දී. ලොකදානය ඒ දානී වෙලාවයා නැගිටල කියනවා ස්වාමීණී භාග්‍යවතුන් වහම්ස මේ ගන්දකුටිය සකස්කිරීමේ දෙවන කුසලේ මට සිද්ධකර ගන්නට ලැබන අවස්ථාවක්. ස්වාමීණී මං මේකේ පළමුුසලය පළමු පින මං අනුමෝදන් කරනවා මේ ගන්ධකුටියේ ගිනිතිආපු කෙනාට එත් කොනකට වෙලා ආඩියල ඉන්න ඇති මොකක් දෙවෙන්න කියලා බලාගෙන එතකොට මේ පිනමං අනුමෝදන් කරනවා මේ ගන්ධකුටිය ගිනිතියපු කෙනාට පලවිෙනී යැයි එයා තමයි මට දෙවැනි අවස්ථාවක් දුන්නේ ගන්ධකුටියක් කදද. බලන්නු අපිනං ඉතින් ඇතුළින් වෛරයක් කදාගෙන පැටලි පැටලි යන්න ඇදද පැටලි පැටලි යනෝ. දක්ෂ කෙනෙක් එහෙමනෑ. ඒ සම්මාධීත්්‍යය තිබුණම් පස්සේ තමයි ඒක ධර්මී තුළින් බලන්න පුලුවන්කම ලැබෙන්නේ. පින ගැන පටිච්ච සමුපාදය ගැන? චතුරාරි සතතිය ගැන ස්කන්දා එතන ධාතු ගැන බෝධිපාක්ෂික ධර්ම ඒවගෙන අදහසක්තිබොත් තමයි ඒවයින් බලන්ඩ පුළුවන් වෙන්න ඒවයි බලන්න්න පුලන්දගේ බලන්ඩ තරම් අද සම්මාධීට්්‍යය දියුණු නෑ එනිසා සම්මාධිට්ියය නැති ශ්‍රාවකයන් විදියට තමයි අප ජීවිතය මුුණ ගැහෙන්නේ තුර සම්මාධිට්්‍යය බොම දියුණුවක් ගැන අපි කතා කරන්න නික සම්මාධීට්්‍යය කියන එක ගැන පිවිධදහස් මති මතන්තර තියන්න පුුවන් සම්මාදිට්්‍යිය උපදව ගන්නේ කොහොමද. බුදුරජාණන් වහන්සේ අපට සම්මාදිිට්්‍යිය ගැනමයි වදාලෙ. දුක්කස් අරිය සච්චස්ස ආචික්කනා, දේශනා පඤ්ඥපනා, පට්ටපනා, විවරණා, විභජනා උත්තානි කම්මං. භාග්‍යවතුන් වහන්සේ දුක්ක සත්‍ය ප්‍රකාශ කරලා යිතියෙන්නේ. දේශනා දේශනා කරලා යිතියෙන්නේ, පญ්ඥපනා, පැනවීමක් කරලායිතියෙන්නේ පනවලාතියන්නේ දුක්ක සත්‍යය මහනිනි දුක්ක සත්‍යයි ලෝකයේ තියනෙ පනවලා තියෙන්නේ. ඉට වඩා වෙනමකක්වත් නෑ ලෝකයේ පනවලාතියන ප්ඥ පණ පට්ට මන දුක්ක සත්‍යය මත පිහිටවලා යිතියෙන්නේ ඒ එකට වඩා වෙනමකක්වත් ලෝකනෑ පිහිටවල යිතිය පට්ට පණ විවරණ බුදුරජාණන් වහන්සේ දුක්ක සතතිය විවෘර්ත කරලායි තියෙන්නේ විස්තරලායි තියන්නේ විවරණ විවරණය කරන කියෙන විස්ත කරනවාර බුදුරජණ විස්ත කරලයි තියෙන්නේ. විභජනා විවරණ විභජනා බෙදලා පෙන්න්න ලයි තියන්නේ දුක්ක සතතිය බෙදලා පෙන්නලයි තියන්නේ. ඊට පස්ති කියනවා විභජනා උත්තානි කම්මන් දුක සතතිය ඉස්මතු කරලා පෙන්නලයි තියන්නේ. ඔන්නක දැනගන්නක සම්මාධීච්චය. හරිමිලයිසි. බුරජාණන්ස දුක්ක සතතිය දුක්කස්සාරිය සච්චස්සා චිකනා දේශනා පඥපනා පට්ට පනවි වරණනා විභාජන උත්තානිකම්ම දුක්ක සතතිය කියලා බුදුරජාණන් වහන්සේ අපට ප්‍රකාශ කලා යමත් මොකදද දුක්ක සති මෙයයි කියලා ඒ ප්‍රකාශ කරපු විදිහට බලනක තමයි සම්මාධී්්‍යය පස්කනවා දේශනා බුදුරජණස දේශනා කළ අපට දේශනා කලා ිලා මහ නි දුක් සතිමයයි කියලා ඒ පැහැදිලි කරපු විදි්‍යයටානුව හිතනයක තමයි සමාධිට්ටියය ඊට පස්ස කියනවා දේශනා ප්ඥ පන බුදුරජාණන් හසේ පැනව්වා පනවල පෙන්වාමන මේකයි දුක සතතිය කිය ඉලක්කෙට පෙන්වවා ඇගිල දි කරලා ඒ ඇගිල්ල දික්කරපු තැනම බලනක තමයි සමාධිට්ටිය පට්ටපන පිහිට වලා තිනෙ එකට වඩා වෙනමකක් වත්නේ පිහිටුවනවා ැ ගල් කනුව පිහිටවනව එක තැක මේ අහවලා විසින් මේක හැදවා ස්ථම්බයක් පිහිටුවනවා ස්තම්ි පිහිටුවන් පසේ කයි ොල්ලන්න බෑ ඉන්ද්‍රකීලේ පිහිටුවනවා හොල්ලන්න බෑ එකන මේ එහම නිමීකර කාටවත් කියන්න බෑ එහම නිම කියල කාටවත් කියන්න බෑ කියපු විදිට මම් තුල ඒ සතතිය පිහිටුවා ගන්න එක තමයි සම්මාධිට්්‍යය පට්ට පනවා. එට පස්සේ විවරනා බුදුරජනුස විස්තර කලා විස්තර කර විදිය කොමද විස්තර කල දුකසති විස්තර කර ජාති දුක ජරාදුක ව්‍යාධි දුක මරණ දුක සෝක පරිදේව දුක්, දෝමනා සුපායාස පංචුපාදනස්කන්ද දුක විස්තර කලා ඒ විස්තර කරපු විද අනුව විස්තර විදිය අනු බලනක තමයි සම්මාධිට්ිය එද එතරද අපි බලන අපි විස්තරයට අනුව නනිමේ විද්‍යාව විස්තරයට අනුව නෙමේ බුදුරජාන්සක විතරයටට අනුව විවරණ ඒ විවරණයටට අනුව මාව විවරණය කරනවා මට ජාති දුකතියනවාද මම ජනාවට පත්තින ම විස්ත්‍ර කරගන්න නොමාව. ඔන්නඔ විවරනා දුකසතිය විවරණය කරපු එක ඇතුළේ තමන්ව විවර කරගන්නවාද ඒ තමයිගේ සම්මාධිට්ටිය. විභාජනා බුදුරජාණන්න්සේ විභජනය කරලා පෙන්නවා බෙද්දල පෙන්වා මහනිනි. මේ මෙන්න මේ දුක ඇතිවෙන්නේ මෙන්න මේ විදිහයට මෙන්න මේකයි දුකර කියලා විවරණය කරලා විස්තර කරලා බෙද්දල පෙන්වා බෙදල පෙන්වා දුක පංච පංචුපාදානක් කන්ධා දුක්කා කියලා මතු කලා විතරක් නෙමි රූපස් කන්දේ දුකක් වෙන්න මෙිහෙමයි වේදනාස් කන්දය දුකක් වෙන්නේ මෙහෙමයි සංඥස් කන්දේ දුකක් වෙන්නේ මෙහෙමයි සංකාරස් කන්දේ දුක් වෙන්නේ මෙහෙමයි විං්ඥාස් කන්දේ දුක් වෙන්නේ මෙහෙමයි කියළ විභාජන එතුර ඒෝසි ම කියවනවනම් මගේ රූපස් කන්දයක් දුක්ද ඔඕු බදුරජන්ස දුක සත්තිඒක සංගරහ කළේ. ඉ පස්සේ මගේ මන්තුල වේදනාව කටගන්නවා නං මාතුල විින්දනයක් කටගන්නන එක දුකක්ද ඔවු දුකක් වේදනාව ඇතිවෙල නැතිවල යනවා. එනම් දුකක්. මාතුල සංඥා හටගන්නවා දුකක්ද ඔ දුකක් සංඥාාව ඇතිවෙල නැතිවලේ නො ස් පර්ශනිසා. මාතුළ සංකකාර හටගන්නෙ දුක්ද සංස්කාර පර්ශනි ඇතිවල ැතුවල නවා හිතුල දුකාක්. මාතුළ හටගන්න විඤ්ාන දුකක්ද ඕහ නමරූප ධර්මයන් නිසා වි්ඥාන හටගන්නක දුකක් දුකක් අන්නඒ විදිට බලනවද ඒ බලනකිනා තුළ තියෙන්නේ සම්මාධිට්ටියයි පල කොචර ලස්සනයිද දුක සරිය සච්චස් ආචික්කනා දේශනා ප්ඥපනාා පට්ටපනා විවරණා විභජන උත්තානි කම්මක් දුරජානන්හන්සේ ක් සත්්‍යය පිබඳ දේශනරලා බිස්තර කරල පනවල පිහිටුවලා විවෘත කරලා විභාජන බෙද්දලා තානිකම ස්මතු කරලා පෙන්වා මානි මෙයි දුක කියල පෙන්වා මේයි දුකකිල ස්මතු කරලා උඩ ටරම්පෙන්වා ලෝකේ දුක දුක කියලා ඉදදේ හරියට මුදක තේරුම් ගන්නඩ ැරුදි ස්මතු කරලා පෙන්වා මහනනි පංචස්කන්දයයි දුක උදඩ ටරම් පෙන්වා අපි බලන්න්න විතරයි තිේෙනෙ අපේ බැල්ම සමයි සම්මාධි්‍යය බුදුරජණස වදාල විශස්මතු කරපු විදිර මාව බලනක මාව කියවන එක ආයාඉනි සම්මාධිට්චිය එන සම්මාධිට්ටි කියන කවුරත් හදල දෙන එකක් නමි මම දුක සතතිය විසේ බුදුරජාන්සේ යමක් සංග්‍රහ කලාද ඒ විසේ විමසනෝ දුක්ක සමුදේ විසේ තතාගතයන් වහන්සේ මක් සංග්‍රහ කලාාද ඒ විදිර විමසනවා දුක නිරෝදේ විසේ බුදුරජනස සංග්‍රහ කලාදේ යමක් ඒ විදිර විමසන නිරුද්ධකිරීමේ ප්‍රතිපා විසේ සංරා කලාා දයාමාතන් ඒ ඔස්සේ විමසනෝ ඒ විමසීම තමයි සම්මාධිට්ටිය කියලා කියන්නේ ඔ නොකයි සම්මාධිට්ියය අද ගොඩා දෙනකුට සම්මාධිට්ය නෑ ගොඩත් දෙන කොඩ නෑ එතට දැම් සම්මාධිට්ටිය කියන එක උපදවා ගත්ත තැනක මේ සම්මාධිට්්‍යය පැති ගොඩක් තියෙනවා ඒ අප පැහැදිලි කරලා තියෙනවා අපි න දසවස්තුක සම්මාධිට්ටිය කියලා කියනවා ලෞකික සම්මාදිිට්ටිය කියනවා ලෝකෝතර සම්මාදිිට්ටිය කියනවා. එයට පස්සේ විදර්ශනා සම්මාධිට්ටිය කියලා කියනවා. මාර්ත සම්මාධිට්ටිය කියලා කියනවා. පලසම්මාධිට්ටිය කියලා කියනවා ප්‍රත්තිවේක්ෂනා සම්මාධිට්ටිය කියලා කියනවා සම්මදිිටි ගොඩාක් පැතිතියෙනවා. එතට සම්මාධිට්ියයේ ගොඩාක් පැතියෙනවා හැබැයි අපි තුළ මතුකරගණුන් ප්‍රබලම සම්බාධිට්ටිය තමයි අරයා අනාසවා ලෝකෝත්තර මක්ගංගා සම්මාදිිට්ටි කියන එක. ආයිය වෙච්ච අනාසවා අනාශ්‍රවෙච්ච ලෝකෝතර මගගංගා ලෝකෝතර මාර්ග අංගයක් වෙච්ච ග ෝකෙන් හනි පැතර පණින්ඩ උදව් කරන. ලෝකෝතර මක්ගංගා සම්මාධී්ටි. අපි ලෝකෙ ඇතුළේ ඉන්නේ. ස්කන්ද ලෝකයට අහු වෙලා ධාතුවලට අහු වෙලා ආයතන ටිකට අහු වෙලා ලෝකෙ ඇතුළේ ආයතන ලෝකයට අහු වෙලා. නාමරූප ලෝකයට අහු වෙලා ලෝකෙ ඇතුළේ සුකවේදනා දුක්වේදනා දුක්කම සුකවේදනාන වේදනා ලෝකයට අහු වෙලා ලෝකය තුළේ ඔය ටිකට අහුුව න්නතුවා ලෝකෝත්‍ර මක්ගං ලෝකින් එතර වෙඩ උදව කරනවානනාංගයක් විදියට. අන්න එතැට තමයි අපේ සම්මාධිට්ටිය ලක්ක ගත විය යුත්තේ. එතට තමයි අප සම්මාදිිට්ිය ඊක් ෝකට ඉක් ගත වෙලාන ලංකාව උපාසකම්මලාගේ සම්මාධිට්ිය. ලක ගත වෙල එක ලෑස්තියක්ක්වාක් තියෙන බවක් පේන්න වාසනාවකට මේ දේශනාහලා බොහම සුළු පිරිසක් ඒ වෙනුවෙන් පිළිවෙෙත් පුරාගෙනනිස්සරට යන බවකුත් පේට තියෙනක වාසනාව ඒකම අපේ වාසනාවක් අදම ඒඇත්තන්ගේ වාසනාවක් ඒ ඇත්තන්ගේ වාසනාවක්. එතුකුණ ලෝකෝතර මමාර්ග අංගයක් වෙන්නේ සම්මාධිට්චික හොමද ලෝකෝත්තර අංගයක් වෙන්නේ පින්නත් මූලික සම්මාධිට්ටියයට එකතු වනකොට ය දැනග්ඩෝන විස්තර කිරීම ඒ මේ වගේ දැන් අපේ ත ජාතිය කියලා ා ජාති කියයනමකක්ද ඉපදීම එපද දැ අුරුද හර රස්ල ජාතිකය ඉපදීම කියලා දැන හිටිත්න ඔගුල්න් ජීත රුදධාය කර පහලකට පිසර හි බලනකු ජාතිය කියනකට සිංහල දෙමලක අමතක්ක වුණ දැංව දන්න ජාතිකනුව ඉපදීම ගන යම්ති සම්මාධිට්්‍යයක් පැහැදිලා තියන ජාති දෙැ ජාතිය කියන එක ඇතුළේ ජාති අඳුනාගැනීම තුළම ක්තරාවිදික සම්මාදිට්ටියට එන්න පුළුවන්. ඕක ධර්මීම තොරන ජාතිංච පජානාති, ජාති සමුදයංච පජානාති ජාති නිරෝධංච පජානාති, ජාති නිරෝධගාමිණී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ අවුසෝ අරයසාාවකෝ සම්මාධිට්ටි හෝති කියලාන්න එහෙම විකුත්තියෙනවා. මහනිනි යම් කෙනෙක් ජාතිය දන්නවාද, ජාතිය හටගන්න විදිය දන්නවාද ජාතිය නිරුද්ධ වෙන විදිය දන්නවාද ජාතිය විරෝධය තම නිවන. ජාති නිරෝධය දන්නවාද ජාතිය නිරුද්ධ කරන ප්‍රතිපදාව දන්නවාද මහණෙන ඒකට කියනවා සම්මාධිට්්‍යියය කියලා කියනවා. එතු ඔන්න ෝක එක සම ඇත ඇත මුතනින් සම්ධි්්‍යය ගොඩනගාගත්තු යාගේ ආශ්‍රෝක්ෂීවලනවා. දෙම් බලන්නක ජාතිය ඔ ජාතිය කියන මොකක්ද කියනවා. යා තේසන් තේසන් සත්තානම් තම්මි තම්මි සත්්‍ය නිකායේ ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බන්ති කන්දාානම් පාතුභාවෝ ආයතනානම් පටිලාබෝ අයං උච්චතාවසෝ ජාති. ඔන්නෝක දැනගන්න එක තමයි සම්මාධීටය. හැබැයි ඒක දැනගත්තා කියලා ලෝකෝත්‍ර මාර්ගගයක් වන්න තව වැඩටිකක් එකුතු කරගන්න ඕන ජාතිය දැන් ජාති කියනකොට ඉපදනවා කියන එක ඒ සත්්‍යයන්ගේ ඒ සත්ව ලෝකවල ඉපදීමක් තියෙනවාද ඉපදීමක් තියෙනවාද ඒ යාතයේ සන්තය සන් සත්තානම් තම්හි තම්හි සත්්‍ය නිකායි ඒ ඒ සත්්‍යයන් තුළ ඒඒ සත්ව ලෝකවල යම් ඉපදීමක් තියෙනවාද ඉපදීමක් තියෙනවාද ඒගරිග නමකක්ද ජාති එතකොට ඒ සත්ව ලෝකල ඉපදීම කියන්නේ මොකක්ද කොටසත් මනුස්ස ලෝකේ කට නිරයේ කොටසක් ප්‍රේතලෝකයේ ඊට පස්සේ ඕකාර ප්‍රබේද ගඇතකිවොත් අන්ඩජ ජලාබූජ සංසේදජ පපාතික කොටසක් බිත්තර ඇතුළේ කොටසක් ගර්භාසයක් ඇතුළේ කොටසක් ුණු ගොඩවල්වල රොඩු ගොටවල් වල ගර්බාසය කින්නමි කොටසක් ෝපපාතිකව එහෙම පහළ වෙන විදීම ඔන්න විබේදනය ඔන්නයි ප්‍රභේද ගතවීම දුරු ගන්නව නේද එතකොට එක් තරා විදික සමාධිට්ිත්වයක් අයට තියෙනවා එක්තරා විදික සම්මාධිට්ටිකත්වයක් තියෙනවා එතට යා පිළිගන්න නෑ ිහිවිතනක් උපදිනවා කියල අද ය සම්මාධිට්ටිවත් නෑ හැබැකු නිවන්දකිටට සෑහෙන්න එතකොට දැන් එයා දැනගන්නවා අමොකක්ද ඒ සත්ව ලෝකෝල ඒ සත්්‍යයන් තුළ සත් ලෝකෝල උපදිනුව සත්ව ෝක කියන්නේ ග්‍රහ ලෝකවල නෙමී ති මේ තමයි සත්ව ලෝක මේ පඉන්න සත්තුව ලෝකේ සත්ව ලෝකය තම පින්නේ ඒතුනි සත්ව ලෝකය කියලම මේ දැම්මිනිස්ුවිතායින මේක මනුස් ලෝක කියලා මේක මනුස ලෝක නෙමි මේක සත්ව ලෝකේ මු ම සත්ව ලෝකය අතර තිරිසන් ලෝකෙ තියෙනවා දැම් මිනි සුත්තිනව තිනිස නොතින්නවා ඒතුර මි මනු ෝක වන්න බෙේ මනුස්ස ලකය තිරිස ෝක කියලා අපි කතා කරන ලෝකය කියෙන ඇතුර මේක තිරිසු තින්නවා නම් ඒගොලො කියයි තිරිසන් ලෝකය කියලා අපි ගනොමික මනුස්ස ෝකය කියලා නෑ මේක සත්ව ලෝකයේ සත්ව ලෝකයේ සත්ව ෝක අපි මේ මනුස ලෝකයේ කිය හිතුව මිනිස් සු බලන්නේ තමන්ගේ අධිපති භාවය පතුරෝගන් ඒක කරන්නගින් තමයි සබාව ධරම ර කොරනාවලින්මික මනුස්ස ලෝකයේ කියලා වැඩ කරන්න ගත්තා මිනිු නන් ටන එක සත්ව ෝක පිනට මනු ලෝක වෙන කොමද මේක තිරිසු මීට ඩ ඩ මුහදන්න මමාලු ප්‍රාණ බලන්න මිනිසුන් වොඩ වැඩ නැද සමහර තිරිසන් සත්තු ප්‍රකෝටි ගනන් එක ගුලක ඉන්නවානි මේක සත්ව ලෝකේ එතුර සත්ව ලෝකෙ හැඩේම කද්ද කොටසක් කණ්ඩ බිත්තර අතුලේ කොටසක් ගර්බා සඇතුළේ ස කුණු කොඩවල්වල කොසක් ෝපාතික ෝපාන්තික පහල වෙන ඇත්මය පියතීන. මිනිස්සු විදියට නෙමේ මේ එගොලොේ හැට පෙන්නේි නෑ ප්‍රේත කොටස්සන් විධ සත්තු කොටස් සින්නවා. එතකොට දැම් ඒඒ සත්්‍යයන්ගේ යා තේසන්තේසන් සත්තානම කියන සම්මාදිට්ටිහලවෙන විදිේ. ඒ ඒ සත්්‍යයන්ගේ ඒ සත්ව ලෝකවල යා තේසන් තේසන් සත්තානන්ම් තම්මහිතම්මි සත්්‍ය නිකායේ. ඒ සත්ව ලෝකවල ඒ සත්්‍යයන් තුළ යම් පහලවීමක් තියෙනවාද ජාති ජාති කියනමකක්ද ජාතික කියල කියන්නේ ඒ සත්ව ලෝකල යම් ඉපදීමක් තියෙනවාද ඕක දැන්න ගන්න කොට ප සම්මාධි්්‍යයට ැල්ලබ ඒ ආදන්නවා ඉපදින සත්්‍යයා මනුස්ස ලෝකය ඉපදින්නේ තිරිසන් ලෝකෙත් උපදිනෝ බිත්තරවලත් උපදිනවා කුණු ගොඩවල්ලවලත් උපදිනවා පාතිකවත් උපදිනවා එතනම යා පින්නත් කර්මයයි කර්ම පලයයි විශවාස කරගන්නවාද නැද්ද විශ්වාස කරගන්නවා එ එතනම පින්නත්නී යා ඉප දෙමින් මැරමින් යන සත්ව ලෝකයයි පිළිගන්නවද නැද්ද පිළිගන්නවා එතනම පින්වත්නී ඒ පුද්ගලයා තුළ සම්මාධිට්ටිකත්ව ඇත්තිේනවා ඒකට අපි කියන්නේ ලෞකික සම්මාධිට්ටිය කියලා අත්ති අයං ලෝකෝ අත්ති පරෝලෝකෝ කිය කියව අපි කියන්නේ අත්ති දින්නන් දුන්දේ විපාගතින යදානොමී විදත්වයට හේතුවි කර්මය අති දින්න අත්ටන් අත්තිි සුතුතන් අත්තිසකට දුක්කටන කම්මනම් පලං විපාකෝ ඇයි හෙමයන කර්ම පලය නිසා ඔන්න ඒ විදියට එකක් තැනකින් දකිනකොටම එයා ලෞකික සම්මාධිට්්‍යයට නවා ලෞකික සම්මාධිට්ටයටනවා ට පස්ස යාර බදුරජාණ වහන්සේ වදාල විදිට මර බුදුරජාන්ේ දුක්ක සත්ත්‍යය කියල එකම් මතු කරාන්න ද වන්හස පතකන දුක්ක සාරිය සච්ච සාචිකනා දේන පඥ්පනා පට පනා විවරණා විභාජන උත්තාානිිම්මන් කියල මතත්ක් කලි. එමකම් මතක් කලි අන්න ඒ දුක සත්ත්‍යය විසි දුක සතතිගෙන යට දෙැන් අදහසත්තියන බදුරජාණ මතු කරල පෙන්වා දුක කියද. එතු බුදුරජාණන් වන්සේ දුකගෙන මතු කරල පෙන්නවා? පසම සත්තු ලෝකයේ ගැන තවටිකක් විස්තර කරගත්ත යා තේසන් තේසන් සත්තානන් තම්මි තම්ම සත්ත නිකායි ඒ සත්ව නිකායන්වල හට ගැනීමක් තියෙනවාද ඔක්කන්ති ඔක්කන්ති මවකුසට බැස ගැනීමක් තියෙනවාද මවකුසට බැස ගැනීමක් තියෙනවාද අිනි්බති අිනිබ්බන්තිගන්නේ විශේෂ ඉපදීමක් තියනවාද විශේෂ ය ඉපදීමයි එක පාරම පහල වෙලා දෙවිවරුහිම විසේශයිනි අවුද්ධයක් විතර කූස දෙමේ දරු ලබෙන්ඩින්න දෙවරුහිම නෑ දවිය පැටවුහම් ෙන්ඩින්න දෙවරුහෙම දිවිල් ලෝක ඇතන ඇයි එක පහර පහළ වෙනවා විමානය පහළ වෙනවා අබිනි බන්ති කන්දාානම් පාතු බවන් ලස්සන දෙයක් කිවොම කදද ස්කන්ද ටික පහල වෙන කොතන හරි ස්කන්දන් පහල වෙනවා උපේදන සංඥා සංකාර විඥ්‍යාක නිස්කන් ටි පහල වෙනවා කන්දානම් පාතු බාව ආයතනානම් පටිලාබෝ ආහිතන ටික ප්‍රතිලාබ වෙනවා ඇ කර නාසේදවකයි මනස ආයතන් ටික ප්‍රතිලාබ වෙනවා අයං උච්චතාවසෝ ජාති ඕක ජාතික ඔන්නොකදකාක් දෙබැත්තර දැම්බ දන්නලු මොකදන්න නොද පහලවිනක ඉපදිනයක මෞකුසම්බිහිවෙන එක එක එකක් ඒ එකක් ඒ දැනගන්න එකම සමාධිට්්‍යිය දජලාා ුජ සන්සේද ෝපාති කළලා උපදීම විධත්ව ඇතියෙනවා. මං මනුස්සලෝකයේ ඉපදුනනාට ඔක්කො මනුසලක නෑ. මං මැරුුණ හමත්ආයෙමෙනෑ ඇයි මනුස්සලෝකය වගේ තිරිස ලෝකයක් නිරාත් ප්‍රේත ලෝකයක්ත් කුණුවඩවල්ල ධර් ා සෝලත් බිතරැතුල කොහේ අයිද දන්නේ මං කොහේ අයිදකළ මන්දන්නෙත් නෑ එතව ඔබට ඉපදීම ගැන අවධානම මති බව දැටික් දැනන්න පටන් ගන්න ලෝක නෑ සම්මාධිච්ය නැති කෙන හිතන් ඉපදීම ැන හලු කූජයක්ග්‍රහණයක් සම්මාධි්්‍යය නමුත් දැන් ඉපප දෙනවා කියනකොට යට අභියෝගයක්ක ධර්මයක ධර්මාගගේ යන කෙනෙකුට සම්මාධිච්්‍යය තිබොත් යට අභියෝගයක්ඒක ලෝකෙට එක අභියෝගයක් විදිරුවක් පෙන්නේ ඉපදීම ලෝකයට අභියෝගයක් විදිර පෙන්නේ හැබැයි සම්මාධිට්්‍යය තියෙන ශ්‍රාවකයට ඉපදීමම අභියෝගයක් ඊළඟට දෙවැනි පැත්තම කදද දෙවැනි පැත්ත තමයි මේක තියෙන කන්දාානම් පාතු බාව ආයතනානම් පටිලා බෝයන් උච්තාවවසු ජාති. ඉස්කන්දරිික පහළ වෙනෝනම් කොතන හරි ආතනටික කම්බිරෝනං ඒත් ජාතිය. ජාතියත් පැති දෙකයි මේ විදිර තේරුම්ගන්ඩ ගර්භාසයක බිත්තරවල කුණුගොඩවල්වල ඕපපාතිකෝ පහළ වනේක උබදිින්ට සිද්ධ වෙනේක එක ඉප එක ජාතිය ජාතිය එක එක පැත්තා ඊට පස්ති ස්කන්ද ටික පහල වෙන එක ආයතන ප්‍රතිලාභ වෙන කන්ධානම් පාතු බව ආයතනාන පටිලාබූ ඒත් ජාතිය ඒනන් ජාතිය පැති දෙකින් තේරුම් ගඩෝන අන්්ඩජ ජලාබූජ සංසේදජය පාතික උපදන්ට වෙනවා කියන තැන ලෞගීක සම්මාධිට්්‍යිය පහල වෙනවා ඒක නිර්වාණ අවබෝධයට මාර්ග පලාවබෝධයට ප්‍රමාණවත් නැත ඒ හොඳයි ලකික කර්මය කර්ම පලයන උපදිනොන්ද සමමාරාත උපදින්නේ කියලා. දැයාට අදහක්තිනවා ම මං උපදිනවා. එතු මං උපදින කොහද ම දන්නේ මං කොහද උපදින්නේ කියලා මට බිත්තන ඇැතුළිවෙෙන්ඩ පුුවන් සමර් ගුණු ගොක වන්න පුුවන් මංම මුන්න විදිකට හිටත් සමට නිරේ න්ඩ පුළුවන් එතු එත්තනම යා උපාතික සතු පිළියාරගෙන කර්ම පල විශවාස කරන සිල්නැකීම දීම විපා පිියරගෙන ලෝ පිලියයාග පල. දසවස්තුක ක සමාදිිට්ටි කියපු ගොඩා කංගයාට සම්පූර්ණෝ පවතින්නේ ඒක සම්පූර්ණ හැබැ ලෝකෝත්තර සම්මාධිට්ටිය කියන්නම කක්ද ඒ ලෝකෝත්තරයි එතකොට එයා ඉබ්දැම් බලන් අර ආය උපදිින්ට වෙනවා ඉප දෙන විධත්වයක් තියනෙ කෙල් දැක්කාම යා යෙ හොඳම තැනක පදදින්නන්නේ කොමද ඒක තම යට ති ප්‍රශ්නී කුණුගොඩට යන්නේ නැතු කොමද හොඳ තැනටයන්නේ පස්ස නරට වැටේ නැතුූ කොමදට වඩා හොඳ ැනකට යන්නේ. කියලාරයා හැම වෙලාවකම් පිනත් එක ගනු දෙනු කරන්න පටන්ගන්නවා. හැබැයි මේක ලෝකෝත්තර පැත්තරයෙනකොට කුසලතාවට තමයි යාගවලුව බරවෙන්නේ. කුසලතාවට කුසලතාවට බරවෙන එක තමයි ලෝකෝත්තර සම්මාධදිිට්ිය කියන්නේ. පිනමත සෙල්ලං කරන එක තමයි ලෞකික සමාධිට්ියය කියන්නේ එහ නම්මත් අපි මතකතියාගණඩ කුසලය සහ බේදනය මදත් ෞකිික ලෝතර සම්මාධිට්ටිකත්වේ පියවරවලට අපි එකතු වනවා කිය මතකතියාගඩ එතව දැ මෙතන ලෝකෝදැන් ජාතිය පිළිබඳව දැ ලෝතර ද සම්මාධට්‍යය ගැනනි දශනාව කරන්න කරතින්නේ තවර මතනීමම ගත්තවෝතුන් ලෝකෝතර සම්මාධිට්ටිකත්වයක් ලකෝතර මටම මේ සම්මාදිිට්ටිකත්වයක් කොතන ද ඇතිවෙන දැන් අර ඉපදෙන්ට සිද්ධ වෙනවා උපතේ විධත්වයක් තිේෙනවා විධ විදියට අපට උපදෙන්ට සිද්ධ වෙලා තියෙනවා මේ විදියට අපි අඳුනාගන්න කොට ඒ අඳුනා ගැනීම තුළ පින්න්නත් නියෙක් තරා විදික ලෞකික සම්මාධදිට්ටිකත්වයක් තුළ අපට එකතුෙන්ට සිද්ධ වෙලා තියෙනවා එතකොට අප ේරෙනවා ද ලෝකෝතර සම්මා දිි්ටිකත්වය ගැන කියනකොට අපට මනිට මේ එකයි තේරු ගන්න ොකෝත්‍ර මට ඉගන් ලොකින් එතරවීම දක්වාම කෝමද අපි හිත වෙනස් කරගන්නේ හිත හදාගන්නේ.මී ජාතිීම ඇතව පැත්තක්තිනොකුවා ස්කන්දටික පාල වෙනවා ආයතන ටික ප්‍රතිලාබ වෙනවා කන්ධානම් පාතු බව ආයතන ආයතරයන්ගේ ප්‍රතිිලාබේ වෙනවා ඒක සිද්ධ වෙන වාර්තමාන තුළ දැන් අ ජාතිය කතා කරද්දි සංජාතිය කතා කරදදිී ඔක්කන්තිය කතා කරද්දී දැම් මෙතන කියවන ජාතිය කියලන ඒ සත්්‍යයන් මවකුසට බැස ගැනීමක් විශේෂයෙන් ඉපදීමක් විශේෂ ිපදිීමක් කියනක දැන් අපි වගේ මෙම විශේෂ උපදදිනවා දෙවරුවීමම විශේෂිපදීමක් ඒට පස්ස පිවත්න මේ විදිට කියාගෙනවානි ඒට ඔක්ම ජාතිය තමයි. හැබැ ඒ ඒ ජාතිය අන්ුරනගන්න තැනම යාට ලෞකික සම්මාධීට්ටි එකතු එන්න පුළුවන්. හැබ නිවනට සෑහින්නේෑ මඟ පලවබෝධට සෑහින්නේෑ දැනටත් ොහෙ න්න ඒ එකකන පින් කර සුගතිවත් අන්ඩන කිය හිතන්නේ පිනක්කර කර දගත න නිරටන ැට ෙප ප ්‍රේත ලෝකෙ නක් වැටෙන්ෙපා කොම සුගතතියටරි අන්ඩුුව දස්තින එකන දැනට ලෞකික සම්මාදිිට්ි තියෙනවා ඒක අඩුවක් නෑ ඇැබ සෑන් නෑ ලෝකෝතර සම්මාධීට්ියයට ලෝකෝතර සම්මාධිට්ටිය කියලා කියන්නේ පිවත්නී තවයි කත්දැන ග්ඩ ලෞකික සම්මාධිට්ටියයනට දසවස්තුක සම්මාධිට්ිය අතිදින්න අතිට අත්ති සුදන් අත්තිසුකට දුක්කඩානම්මා නම් පළං විපාකු දුන්දේ විපාක පිගන්නවා ආචාර ධර්මුව විා පිළිගන්නවා දීම මේ විපාක පිළිගන්නවා සිල්රකීම මේ විපාග පිළිගන්නවා කරුණු පල විපාක පිළිගන්නවා අති අයං ලෝක මිලෝ පිගන්නවා අති පරලෝක පරලෝ පිගන්නවා අත්තිමාතා අම්මව පිගන්නවා අතිබිතා තාතාව පිළිගන්නවා අතති සත්තා ඕපාතික ඔපාතික සන්තු පිළිගන්නවා ජීත මවෝදක ර ය පුල මනිවරු න්වා ක කියල පිගන්න ද දසවස්සක සම ති ති. ඕක පිළිගත්තා කියලා එයාට අවෝධ කරන හැබැ ත්තනනිම ෝකෝතර සම්මාධිට්ියට ත් පොත්ති යන්න පුුවන් ගොන ොමදන්න නොද අර ෞකික සම්මාධදිිට්ි ංග ටික ඔක්කොම විදර්ශනා කරන්න පටන් ගන්න. මේක එකක විදිර කියන්න පුළුව ඔ ලෞකික සම්මාධදිිට්ික අංග හයක්ත් යනෙ දසවස්තුක සම්මාධිට්ටිය ඔය ටිකම විදර්ශනා කරනවා දුන්දී විපාක ඇත සම්මාධිට්ටිය වැඩන්නේ ඉතින් දුන්නත් විපා දිලා නිත්්‍යවවෙ යනවානික කියලා අනිත්‍යය දකින දුන්දේ වැඩක් නෑ කියල දන් දෙන එක නවත්තන්නේ එක විදර්ශනා කරන කියයි මං මේ කියන්නේ. අත්ති සුකට දුකටානම් කම්මානම් පලන් විපාකෝ. සැපට දුකට කාර්ම පල විපාක බලපානවා කාර්ම පලත්ව වැඩන්නෑ කර්ම පලත් විාක දි විපාක දිද අනීත්්‍ය වලයනවා ඒනිසා සැප්පට මොනවද හරිියන්න කර්ම විපාක කියල හොය හොය යන එක මෝඩකමක් කියලා තේරුන් ගන්න. ඒ අනිත්‍යය දු කනාාත්ම විෂේත් ප්‍රඥාවෙන් දියුණු කරපු ප්‍රඥාවකින් බලන්න පට ගන්න පස්ස බලවා අති மாතා அம்ම ඇත කියල පිළිගන්න ලෞකික සම්මාධීට අම්ම වනත් අනිතිවෙයනවා නේද அம்මා වනත් தල්ලගන්නක දුකත් නේද මගේ අම්මා මගේ අම්මකුවට එයත් අනාත්මයි නේද මගේ කියලා මගේ රූපයවත් මගේ වසගේ නැතිකොට මගේ අම්මගේ රූපේමං කොහොමද වසගේ පවත්වන්නේ කියලා අනාත්ම රූපයක් නේදම අම්මගේ රූපයත් අම්මා කියලා දැනෙන කොට මගේ අම්මා කියල ඇස ඉදිරයටටන රූපය දකිනකොට මාතුල ස්කන්ද ටික් පහල වෙලා නාම රූප ධර්මටිකක් ඇතිවෙල නැතිවල නවා මිසක් වෙන මොකක්වත්නය අම්මා කියන සංඥාවනයද මගේ හිතතු හටගන්නේ. අම්මා කියන සංස්කාරය පදනම් කරගන ලෝකයක්ක් නෙද. හැප්පෙන්නේ අම්මගේ අම්මා කියලා දකිනකොට මගේ අම්ම හොඳින් ඉන්නවා කියල සුකවේදනාව ගැලුවට මේවා ඔක්කොම නිත්‍යයයි දුකයි යනාත්මයි නේද කියලා තමන්ගේම පංචස්කන්ධයයා නිතතිය දුකනාත්ම දකින හැටියට ඕනනහර ලෞකික සම්මාධිට්ටික අංගටිකත් බලන්න පුළුවන් අති සත්තා ඕපාතිික ඔපවාාතික සත්තු ඉන්වා කියලා දකිනකොට දිවිය ලෝකෙ දකිෙන නිරය දකි ඔක්කොම ඕපාතික විය ලෝක ගානන්ගේ දිවිය ෝකයේ ගගේ පිනේ විාගෙන් කෙට ඒකත් අනිත්‍යව යෑනකොට දිවිය ලෝකින් ආයත්ර පිට හැරෙනවා නිරේට ගිය තේක ගිය අකුසල් විපාකට ඒක අනිත්‍යව ලෑනකොට ආයත් කරක්ලා වෙනකොහට හරි වැටෙනවා කියලා මී සත්්‍යයා සංසාරයට සසර ලෝකයේ කැරකි කැරකි හරහා වැටෙන විදිිය දකිනවා එතකොට සත්ව ලෝකයේ ගැන අිරතයයක්උපදන්නේ එතකට අති අයං ෝකයේ මෙලෝව පිළිගන්නවා මේ වෙලාව පිළිගන්නවා මේ මොහොත පිළිගන්නවා මේ ලෝකයේ ගැන ය පිගන්නවා මේලොෝවත් අනිත්්‍ය වෙල යනක් නේද කියලා දකිනෝ අත්ති පරෝලෝකේ පරලෝ හොන්දම තැනකට යන්නේ කෝමති කියල හිතාග නීටියයට පරලොවත් අනිත්්‍ය වෙල යන එකත් නේද කියලා දකිනවා ඒම දකිනකොට මේ ජීවිතයේ දිම අවබෝධය කකාරග පු රහතන් වහසල ඉවා කියල දකිනකට රහතන් වහන්සේ අනිත්‍ය වෙලා යනව නේද කියලා දකිනවා. බුදුරජාණසි විශ්වාස කර ගන්නක සම්මාධිට්ටිය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගැනා අද මොනවද අපට බලන්ඩ තියෙන්නේ උන්වහන්සේ තනිත්්‍ය වෙලා ගියා නේද කියල දකිනෝ. ධරමිය ධර්මී පිළිගනිික සද්දාහ සම්මාධිටිය අන්ගයා. ධර්මයත් අනිත්‍ය වෙලා අනිතතිවෙල යනවා නේද කියලා බලනො. කාලයක්ත් එක්කම ධර්ම බුදුරජනසු වදාලා වේපුල්ල මහත්තතා ලාභග්ග මහත්තතා බෞසච්ච මහත්තතා ආදී වසයෙන් ධර්මය අතුරුදහන් වෙන හේතු හේතු සකස්සෙනකොට ධර්මියත් මේ මහපුළුවෙන් වියකිලා අනිත්තිවෙල යනුව නේද කියල දකිනවා. සංගයා පිළිගන්නකා සංගයා පිළිගන්නක සම්මාධිට්ිය සංගයා කියල කිවත් ක ෝ අදසාරරිපපුත්‍යය වන්ේක මොගල්ලා මහාහරතම උන්ස ඔක්කමනීති්‍යවෙලා ගගේයා නේද කියල දකිනවා ඔන්න ඒ විදිට දසවස්තුක සම්මාධිට්ටික අංගේම විදර්ශනා කරගෙන විදර්ශනා කරගන යයාන කොට හිත ශූන්‍යතාවකට පත්තිනෝ ශූ්‍යතාවකට පත්වනවා ආත්ම සාරින් හිස් දෙයක් මේක කියලා වැටහින්න පටන් ගන්න. ඕකත් එක ක්‍රමයක් එකට ඒ අදැකීම තුළ තමන්ගේ ස්කඳදටික දැක්කු ඒකත් එක්තනා ක්‍රමයන් ඒකත් එෙක්තනා ක්‍රමය එතකොට දැන් අර තමන් තුළ මේ සම්මාධිට්ටිය තුළම ලෝකෝතර සම්මාධිට්ටිට පත්වෙන වනං ඒ ලෝකෝතර සම්මාධිට්ටියයට පත්වෙන කෙනා මෙතන අර ජාතියම පදනම් කරගෙන දකින්නවන ජාතිීතා වැදගත් දෙයක් තමයි ස්කන්දයන්ගේ පහල විම ආතනන්ගේ ප්‍රතිලාාබේ ජාතියගේ පු එතන දයිලෝකොත්තර සම්මාධිට්ියලන්න තියෙෙන අර මෙතන කියනව යා තේසන් තේසන් සත්තානන් තම්ම තම්මි සත්්‍ය නිකායේ ජාති සජාති ඔක්කන්ති අබිනිත් බන්ති ඔයටික ඔක්කෝමයිතිමි ඉපදනවා කියන එක ඒ තේරුම් ගන්නක ඉපදිමින් ැරමින් ඇන සොර ම ඉන්නෙ නිකල් එකහ ලවගේ සම්මාධිට්ියය ඒතින හට කියනවා කන්ධානම් පාතු බව ආයතනම් පටිලා බෝයන් උ්චතාව සුජා ස්කන්දයන්ගේ පහල විමක් ඇතා ආයතනයන්ගේ ප්‍රතිලාබයක්කදක ාති කියලා. අර පුද්ගලයගේ පහලවීම මෞකුසේ ඉපදීම ඉපදිල හිවරයි. එතුට ඉපදීම ජාතිය කියලා දැක්කා කියලා එයායට ලෝකෝතර සම්මාධීට්ටි උපදින්නෑ. මේ වෙලාවි මිස්කන්ද ටික හටගන්නවා. ඒක තමයි ජාතිය. අන්න ලෝකෝතර සම්මාධිට්ටිය. මේ වෙලා විස්කන්ද ටිකක් පහල වෙනවා. මේ වෙලාවේ ආයතනයක් ප්‍රතිලාබ වෙනවා. ආයතනානම් පටිලාබු. දැන් දැන් ආයතනය ප්‍රතිලාබ වෙනවා. හෙට නිමී. ය මේ පින්කරලලා ආයෙත් කබදාහරි මවහුසක රමින් මේ වෙලාවම දකින මාත්‍රයකින් ඉස්කන්දටිකක් සමුදය වෙනවා. රූපවේදධනා සංඥා සංකාර අන්න ස්කන්දයන්ගේ හට ගැනීම එකතමයි ජාති ජාතිය පැති දෙකින් කතා කරන්න ඕන ප්‍රතිසන්ධි වශයෙන් කතා කරන කොට ලෞකික සම්මාධීට්චිය. එක්ෂණක වශේෙන් ක්ෂනයක්ෂණයක් ග නිස්කන්දටි ආයතන් ටිහල වෙනවා කියලා දකිනකොට ලොකෝත සමාධි්ිය. එනම් මේ ඉන්න අපි ජාතියද නැද්ද ජාතියේ. ජාති එතනම එතන තන ඇතිවෙල නැතිවෙල යනොද නැද්ද මේ වෙලාව ආයතනය හටගන්න ඇස හරහා නාමරූප හටගන්නකොට එතන නිරුද්ධ වෙලා යනොයි තිරනැතුව ජාතිය කියනෙක ඇතිවෙල නැතිවෙල යන එකක් කියලා ඔන්න ො විදිර දැක්කොත් ඒ දකි නික තමයි සම්මාධිප්ටය කියල කියෑන්නේ ජාතිය බුදුරජාණ න්ොහන්සේ වදාලේ මොකක් විදියටද දුකක් විදියටයි ධර්මී පෙන්වී ජාතිය දුකක් විදියටයි ට අපි නො ජාතිපි දුක්කා කියලා බුදුරජණස වදාලේ ජාතිය දුකක් විදියටයි ඒකට අපි න ජාතිපි දුක්කා කියලා එදර මේ ජාතිය දුකක් නං දැ අර මුල්තැනට හිම්බලනොද දෙබලන දේශන පටන්ගනිද අපි කිව්වා දුකස්ස අරිය සච්චස්ස ආචික්කනා දේශනා ප්ඥපනාා පට්ටපනා විවරණා විභජනා උත්තානනිකම්මං ුදුරජාானන් වහන්ස වදාலா ம்பிலாவක දුக்க சத்திய පபிිබඳ භගවතු හස பிரராශර ෙනவாது. බුදුජාණන් வහන්සේ දේசனா කலතිෙනவா, சனா பஞ்ச பண பணவலாத்திவாது, பட்ட பனா පිහිவா ீனோ ஸ்தாபிයක් වගේ வினස්கண்டுப காட்டு நிீக்க பட்ட பனா விவரனா விூர்த்து விஸ்தகலத்தீனுவாது விபஜனா බதலතිனுவாது உත්த்தாானக்கம்ங்கஸ்மத்து කத்தீனுவாது ஓய் ஸ்மத்துතිனு விதிடு பලனக்கு. විවරණය කලා තිය දිට විවරණය කරලා බාලනිික විස්ත කරලලා තියෙන විදිට විස්තර කරල බාලනිික දේශනනා කල තියෙන විට බලික පනවල තිය විට බාලික පිහිටල තින විදිට බාලනක සමධ්චි කෙලක් එන දැ බුදුරජන් වස්සේ දුක කියල වදාලි මොකක්ද ජාතිය ඇ දුක තෝරත්දි කෙනන ජාතිපි දුක්කා කියලා ඒනන් දැ මෙතනදි ඔබ දුක් සත්‍යය විසීමේ ජාතිය බලන්්ඩඕන එතුට තමයි සම්මාධිට්්‍ය මෝද වෙන්නේ සම්මාධිට්ටි මෝද වෙන්නේ එතට දැම් සම්මාධීටිය බල දැම මේ විදිර බලනවා ජාතිය කියලා කියන්නේ ඒඒ සත්්‍යයන්ගේ ඒ සත්ව ලෝකවල ඉපදීමක්තියෙනවාද ඉපදීම තමයි පහලවීම තමයි ජාතිය එතර එක දුක්ක සතතිය විසේ බලන එ එකතකොට යාර්තයරෙනවා ඉපදනක දුකක්මයි ොහෙත් උබදින් ඕන්නන ර්භාසේ ෝනත්නෑ කුණ ගඩවල්ල ඕනත් නෑ රඩු ගොඩල්ල ඕනත් නෑ බිත්තරයක් හැතුළ ඕනත් නෑ මගේ කතාවනම් දිවිය ලෝකෙවත් ලියවෙඩ ඕන කියලා අර කාම භවේ රූප භවය රූප භවය කියෙන තුන් භවය අනුව යන හිත දැන් අවතින්න පටන් ගන්න. ඇයි. අර බුදුරජන සස්මතු කරලා තියෙන විදිහයට බලනික තමයි සම්මාධිට්ය සම්මාධිටි ඉපදීමත් එක්ක තමයි තුන් භවය අනුව කොමත් හිත පවද ඕන්නනැ කියෙන දහසේ. ත් ඔබටහිතවෙන්නේ තුන් බවේ හොන්දම තැනකට කැරකිලා වැටෙනවානක් හොඳයි කියලා ඔබේ හරද සාක්ෂය අහල බලන්ෙම නෙමේ ඔබේ හිත කියන්න කියලා කොහ හරි කමක්නෑ කැරකිලා හොත්තම තැනක වැටෙනවනක් හොඳයි දෙවිය තලකනක් හොඳයි එකැ තුන් බවේ අනුව ත පවතිනවා අපේ අපමි කොච්චර බණය හුවත් ලොකු ලොකු කතාදර ගොඩාක් කළත් පින්නත්නී අපේ සිත තුන් භව අනුව යමින්ති නොමී වෙලාවෙත් කාම භවේ රූප භවය අරප භවය අනු තුන් භවය අනුවගේ හිතක් අපට තියන්නේ පින්වත්නී ඉපදන එක දුකක්්‍ය කියලා අර බුදුරජාණන් වහන්සේ වදාළ සම්මාධදිිට්ටිකත්තිෙන් චිකනා දශනනා පං්පනාා පට්ටපන විවරනා විවජානා උත්තානනිකම්ම කියලා මතුකරාපු විදිහෙන්ම මගේ ජාතිය මම දැක්කොත් ජාතිය දුකක් කියලා දැක්කොත් තුන් භවයනුව කොත්තන්නක වත්්‍යන්්ඩෝන්නේ කියන තැනකට හිත පෙළ ගැහහින්ට පටන් ගන්නවා ඇ කොතන ගියත් ඉපදෙන්න්න වෙනවන දුකක් ඉපදෙන්න්න වෙනවන දුකක් පහල වඩ වෙනුවන දුකක් යතේ සතේ සත්්‍යාන දම්ම තම්මි සත්්‍යනක ඒ සත්්‍යයන්තුළ ඒ සත්තුවලෝකොල උපිනවා කියන්නේ පහල වෙනවා කියල කියන්නේ බැසගන්නවා කියල කියන්නේ බැසගන්නවා කියල කියන්නේ ජාති සංජාති ඔක්කන්ති බැසගන්නවා කියල කියන අබිනිබ්බන්ති විශේෂ ඉපදීමක් තියෙනවන දුකක් එතු බුදුරජන ස්වාධයාර සමාධීට්්‍යිය පහල වඩ පහළ වඩ තමයි පන්නත්නී ජාතිය ප්‍රතික්ෂේප වෙන්නේ ජාතිය ඔන්න කියලා ජාති අත හැරෙන අපට අත හැරිලනෑ අපි ජාතිය තුළ ගරැඳල ඉන්ඩයි අප තියනෙන තහාාව අපිට හරියට බවතන්නාවක් තියෙනවානි ඔබ එකන පුද්දුම බවතන්නාවක් අපට තින සම්මාදිිට්්‍යය නෑ ඊට පස්සේ ලෝකෝත්තර මාර්ගංගයක් වවෙ සම්මාධිට්්‍යිය කොහොමද එතුළමින් ලෝකයේ ඇතුළ කොහවත් ඕන්න කියෙන දහස් දැන්තියෙන ලක ඇතුළ නම් කොහෙවත් පහළබිට ඔන්න කුමන තැනකවත් දිවිය ලෝකෙවත් ඕන්න දිලෝකවන ැ දිවලෝකව න්න ෑැ කියනතැට හරි උදවන් සුගතය ගත් වි පා දි අනිත්ති්‍යවෙලානවා නද කියලා දසවස්තුක අගටික විදර්ශනා කරන පුකිනකොටනම් හරි ලේසියක් කරන්න ඇ ඉස්සලකන දසවස්තු දසවස්තු අංගදහයම දසවස්තුක සමධි්ටි කල ෞකික සමාධදිට්ටි කෙක් අපි තෝරණනව ඒ ලෞකික සම්මාධිට්ටික අංගටිකම විදර්ශනා කර ගත්තොත් මංකොන ඉටම විදර්ශන කො එතනත් ලෝකෝතට සමාධිටිබදුරු පිවත් භවය පිළිකුල් වෙලා යන්නේ. ජාතිය පිරිකුල්වෙල යන්නේ. තමන්ටම පුළුවන් භාාවනාවෙන් ඇස් දෙක පියාගෙන බලන්ඩ දෙවි කෙනෙක් වුනත් විපාකදිදි විාකදි ආයෙත් නිරයට වැටෙනවනේද. දිවිය ලෝකන මේ රූපලෝකේ ගියත් අරූපලෝක ගියත් බ්‍රහ්මික් කුුණත්න්. විපාක ඉවරවෙලා යනකොට ආනිංජාව සංස්කාරය අනිත්්‍ය වෙලා යනකොට අදිහාන සිට දිහානයේ තුළ ආනිසන්සේ අනිත්්‍ය වෙලා යනකොට ආයත්තයා පහළට වැටෙනවා කාම භවය තුළවත් රූප භවය තුළවත් අරූප භවය තුළවත් මේ තුන් භූමි අනුවම කොහේ වත් උපදින් ඩෝ නෑ කෙන දහසෙනවා එතකොට ලෝකෝතර සම්මා දිට්ටියේ අයිති කොටසමකක්ද කන්දානම් පාතු භවූ ආයතනානම් පටිලාබ. ස්කන්දයන්ගේ යම් පහල වීමස්තියනොද ආයතනයන්ගේ ප්‍රතිලාභයක්තිය නොද දැන්දැන් ඒක තමයි ලෝකෝොත්තර සම්මාධිච්්‍යයේ දිජාති හටියර තොරගන්නේ එතකො දැන් ලෞකික සම්මාධිට්්‍යයට ආපු කෙනෙකු තේරෙන ඔහ විපදිලාදැ ඉතින් හාදුරුවනේ මටවුරුද හැටක් විතරෙනවා ඇත්ත තමයි අනිත්‍ය ඒකාල වගේ දත් දැන් නෑ ඒ කාල වගේ දැම්මි හිය දෙයක් හාග්ඩුවත් නෑ අනිත්‍යයි තමයි කියල දකිනික ලෞකික සම්මාධිට්්‍යය ඉපදිච්ච ම දැන් අනිත්‍යයි කියලා දකිනක අවබෝධයට සෑහෙන්නෑ. ඇත්ත තමයි ඒකාලේ බලන්ඩිපා මගේ කෝඩ තිබ්බ විදි හම තිබ දැන් ඉතින් වැහැරිලා ිහින් තමයි ආදුර ති මේකන නිත්‍යය කියලා දැක්කොත් ඒ දුරුවල නෑ ලෞකික සම්මාධිට්ටිය. ලෝකෝතර සම්මාධිට්ිකයන් ඉතාම තිවුණුයි සවුම් දර්ශන ඥානයට ගෝචට වෙනොකක්ද මේ වෙලා විස්කන්දටික පහල වෙනවා ජාතිය. එතන විස්කන්දටික බිදෙනවා මරණය. මේ වෙලා ආයතනය හැදෙනවා ජාතිය එතනම ආයතන හටගන එතන ආයත බිඳ වැටෙනවා මරණේ එහනම් වර්තමානය තමයි ජා මරණ හැදන්නේ වර්තමාන ස්කන්දටික පහල වෙනේකයි ආයතන ප්‍රතිලාභ වෙනේ කයි වර්තමානින්ම පහල වෙලා වර්තමානයේ මිතිරි නැතුව නිරුද්දල යනවා කිය දැක්කොත් අන්නේදැක්ම තමයි ලෝ කෝත්තර සම්මාධි ලෝකෙන් යා වෙලියට දාන්නේ එකක තමයි ඇත්න් ඉතිං අරටික තින් ලෝකේ ඇතුළි තමයි ලෝකය ඇතුලේ එ නම් මෙතනත් මේක පැති දෙකින් අපි කතා කරනවා ලෞකික ලෝකෝත්තර කියලා එතකොට අර කාලයක් ගියාට පස්සෙත්නික අනිත්‍යයයි කියලා බැලුහමති නි්‍යතාව තමයි සුදුවෙලා තියන්නේ කලුකේ සුදුවෙලා තින අනිති නිසා තමයි හොඳ ර්තිබ කේස කලාපේ දුරුවල නතින අනිතයට තමයි ද වැඩපල කර හිට මටද වාඩි න්නුවත් බැරි ටමට කය දුරුවලා දෙලා තියෙන අනිත්‍යතාව නිසා තමයි හැබැයි අනිත්‍යතාවය කියන එක දකින එක ගොඩාක් ප්‍රබල නැහැබ එක දකිින් ඕෝන ඒක දැකලා තව දෙයක් දකිින් ඕන ලෝකෝතර වීම පිණිස ලෝකෙන් එතරවීම පිසමකක් දකින් ලඕන මේ වෙෙලාවෙ මයි අනිත්‍යය වර්තමාන භවේමයි අනිත්‍යය ඇතුර වර්තමාන භවය කියනමී වෙලාවේ මේ බෙලාව මෙතන කියන කන්දානම් පාතු බාව වා එතනානම් පටිලාබෝ අයන් ච්චතාව සෝජාති ස්කන්දයන් ටික පහල වෙනවා දෙගතම ජාතිය කියනවා ඉස්කන්දයන් ටික පහලවෙෙන යෙද මීවෙලාවේ පහළ වෙනවා බන කියද හටත් ස්කන්දෙක ඒව නිරුද්වලදෙන් අලුතු ස්කන්දෙන්ටන්ගහටන තියෙන්නේ ඒස්කන්දත් එතනම නිරුද්ධවල යනවා බනාහන බනාාග නින්නකොට බන පටගන්නකොට තිබුණ කන සෝතා අතර නිම දැන්තින්නේ ඒ ෝත තන එක හටකන හටකන එතනම නිරුද්දවෙලා ගහින් ඒනම් මෙතන මෙතනම ආතනටියි මෙතන මෙතනම ස්කන්දටිකයි සමුදේ වී සමුදේවෙී එතනම එතන ඇතිවෙලා ඇති වෙලා නැතිවෙලා නැතිවෙලා නවා මේක තමයි ජාමරණ කියලා මේ විදියට දැක්කාම මේ වෙලාවේ දැම් බව සංස්කාර පැනවින්නේ අන්න වර්තමානී බවය හැදින්නේ වර්තමානය බවය හැදින්නේ එකන් ලෝකෙ හැදන්නේද වර්මානය බව සංස්කාර හොටනගින්නේ මේ වෙලාවෙම ජාතිය පහල වෙනවා යාතේ සන්තේ සත්තාන ම්ම තම්මි සත්ත නිකා ඒ කියලා කියාගෙනපේක ජාති සජාතිය ඔක්කන්තිය අබිනිබන්ති කියාපටික තමයි ලෞකික සම්මාධදිට්්‍යියය ප්‍රධහන නියෝජනී ප්‍රධාන ධාරාව කන්දාානම් පාතු බව් ආයතනානම් ප්‍රතිලාබපු ස්කන්දයන්ටික පහල වෙනවන ආතනයන් පහල වෙනවන ඒක තමයි ලෝතර සම්මාධදිට්ියයට දාළ ාතිය පහළවීම ඒක වෙන්නේ දැන් ස්කන්දයන් මේ වෙලා මහටකගන්නවා මේ වෙලාම බිඳිලයානවා චක්කාහිතන මේවෙලාම පහල වෙන එතන මීතිරි නතුව බිදිල නවා සෝතතාහිතන මේ වෙලාම හට ගන්නවා ඉතිරි නැතුව බිදිලි යනවා ඒ බිඳන කොට ඉතිරි නැතුව බිදිලයනවා ය මොක්වත් තිතුරුණෑ අහගත්ඒක කැල්ලක්වත් ඉතුරුුණේ අයයිවදමත් අහන්ඩත්බෑ දැකපු මාතරයක්වත් ඉතුරුුණේ ය දැකපුත් බලඩත්බෑ ආයත් ගීම් භවේ පැනවුුණුත් බල්ල එඩ පුලුවන්ගිහි භවේ පැනවනාට පසේ බවේ පදම් කරන ය තිබිල බලන් පුුවන් තියනෝද. ට ඒලාවායා තා යිතන අලුතින් හැදෙනවා එතනම බිඳ වැට්න. ස්කන්දයන් පහල වෙනද ආයතන ටික ප්‍රතිලාබ වෙනවද ඒක මේ වර්තමාන තුළවෙනි ස්කන්දයන් ප්‍රතිලාභ වෙන ව ආයතන හැදෙනවනම් වර්තමානය තුළ ඒ එතනම බිඳිලේ යන බවට අවබෝධ කර ගත්තොත් ඒ අවබෝධ කර ගත්තොත් එතන තමයි ජාති මරණ කියන දෙක දකින්නේ. එතකොට මිතනම ජාතිය පැනවවා මෙතනම මරණය පැනවෙන උපන් සත්්‍යයා මරණය කරා යනවා කියලාර ජාති සංජාති ඔක්කන්තිකයගේ සත්‍යයන්ගේ පාල වන බිතර ලපා ඔය කතාවතය එක ලෝක සම්මාතතිට්්‍ය තකොට ටි තේරෙනවා පිණ නිසා පතිනවා පවනිසා උපතිනවා ඊඩ පස්සේමි උපතගෙනත් දුන අම්ම ඉන්නවා තාත්තයින්නවා ඒගොලු තමයි උපත සම්භවය කර ලා තියෙන්නේ කර්ම විඤඥානයක් පිහිට ලා තියෙනවා. ඒට පස්සේ කනබොන කෑමින් පවත්වාගෙන අන්ඩ වෙලා න යිපදීචන්නේ යගේ කතාටික තේරෙනවා. ඒ හොඳ මට්ගවා. ඒ තේරෙනයක නාගනෑ. ඒකොන් ලෞකගේ සම්මාධි්චි න මේ වර්මාන භවය තුළල වත් බෙලාව ිස්කන්දික පහලවෙල මෙතන බිඳලයානයක දකිනක තමයි ලෝකෝත්තර මට එතකොට මේ ෙලාවේ බව සංස්කාර ගොඩ නැග නැයි. මේ වෙලා ත හැද නිරද න ත න්න ෝක . පාන වන්න පදාන වන්න න් උපාන පච්චා බව බව හැන්නේර්තමා වර්තමාන බවය නිරුද්ධයින් අන්නේ හිත තම යමා නිවනටික තුවෙන්නේ හොන්න ඕකටිකන ලෝකෝත්තර සම්මාධිට්ටිය කියලා ලෝකෝත්තරයි ඒක ඒ ලෝකෙන් එතර වෙන පැත්තටයි බර අරටික ලෝකයේ ඇතුළේ ඒන මෞකුසක උපදිනවා ඒක තැගල ප නක්ොමතකට යාබලන පින්කරපින් හඳ ැකට අන්න කොම ඇතුළ කැර හො ක ඇතු හොඳදම ැනක් නැති බව ෝතර සමාධදි්්‍ය පදින ොට තේරෙන. ෝකින් එතරවීමමයි ශ්‍රේෂ්ට එතර වීමමයි යහපත් බව සංස්කර්තියක් ගොඩ නැගිචතනක රහත්්‍යය වුණන තා ග්‍රනෑ අරහරක රහන් වහන්සනමක් කිතන්නේ රහත් වනත් පිරිනිිුවම් පානකං න්හන්සිර දුගතියෙනවා. පිරිණුවම් පාන කන්දගතියෙනවා. රරත් පත් පින්නත් පුරාන පුන බභව හදපු රර්මශත් තියන න්දග තිය. නිම්ම ලෝකෙන් එතර වෙල සම්පූර්ණය නිවීමමයි ශ්‍රේෂ්ඨ කියලලා දකින කොට එතන තමයි ලෝකෝත්තර සම්මාධීට්්‍ය උපදදින්නේ ඉතුරු ආරයංග හත්තෙම උදව් ගන්නඩෝ එතට සම්මා සති සතිිපට්ටනි උදව ගලෝන සම්මා සමාධී දිහාන සිත්ව ලින් දව ගන්නලෝන එටසේ සම්මාවායාමය සත සම්යප්‍රධන වීරින් දව තු අංහා හත්තෙන්ම උදව්ගන්නඩුව. ගොට ෝකෝතර මා ෝකෝතර සම්මා දිට්ිය තුළ මේ ීවිතේ තුළදීම අවබෝධය කර න්න පුළුව. තරි බන්ඳු අවබෝධයයක් කර ගොඩනඟග ගැනීම පිනිසමි පැක කාලෙක දර්මාණුත් සසාව හැම දෙනාට උපකාරවේවා කියලා.